අපේ පටන් ගනිමු නේද? ඇහෙනවද? ඔව් අක්කා. ආ හොඳයි. සියලු දෙනාටම මෙත්සිත ප්‍රාර්ථනා කරමින් අපි අද වැඩසටහන ආරම්භ කරමු. පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ යමු. දෙවනුව ධර්ම රත්නය සරණ යමු. තෙවනුව ආර්ය මහා සංඝ රත්නය සරණ යමු. දෙවනුවද තෙවනුවද බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ යමු. අපි මේ උපෝසත දිනේදී අපි සමාදන් වූ ශීලය නැවත අදිෂ්ඨාන කරගනිමු. අද දිනේ වැඩසටහන කරගෙන යාම සඳහා අප ගුරු දේවෝත්තමයාණන් වහන්සේගේ දෙපා නැමද අවසර ඉල්ලා සිටිමු. අපි මේ පෝය දවසේ බුදුරජාණන් වහන්සේව සිහි කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ මුළු ලෝකෙටම ඉන්න එකම ශාස්ත්‍රූන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ රාගදේශ මෝහ නැති සිතක් හදාගෙන නිවනට ලං වෙන්න අපිට පාර කියලා දුන්නා. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්බය අනන්තයි අප්‍රමාණයි. බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්බය සිහි කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහි කරගත්ත තමන්ට ඊට පස්සේ තමාගේම රූපකාය සිහි කරගනිමින් මම තරහ නැත්තෙක් වන බව, වෛර නැත්තෙක් වන බව, නිදුක් නිරෝගී වන බව, සුවසේ ජීවිතය පරිහරණය කරන බව සිහි කරගන්න ඕන. තමන් විතරක් සුවසේ ජීවත් වෙනවා වගේම මේ මුළු ලෝකෙම ඉන්න සියලුම දෙනා මේ බුදු ගුණයෙන් සැනසিলা මෛත්‍රියක් හිතට ලං කරගෙන සුවසේ ජීවත් වෙන බව අපි මනසින් අත්දකින්න ඕනේ. මේ ආකාරයට හිත ටිකක් බුදු ගුණේ මෛත්‍රියෙන් පිරීලා යනකොට අපිට තමන්ගේම රූපකාය හැදිලා තියෙන විදිය සිහි කරගන්න පුළුවන්. බලන්නකෝ අපේ මේ රූපකාය කොටස් වලින් හැදිලා තියෙනවනේ. ඒක අපි දන්නවා. ඒ වුණාට මේ කොටස් සියල්ලම වෙනස් වෙලා යන බවත් අපිට සිහි කරගන්න පුළුවන්. බලන්න කෙස් කොපමණනම් වෙනස් වෙලා යනවද? අනිත්‍යයට අයිති වෙනවද? කෙස් සුදු වෙනවා. ඒක අපිට වළක්වන්න බෑ. එතකොට අපිට අනාත්ම ස්වභාවයත් මේ පිළිකුල් වූ කෙස් තුළින්ම අත්දකින්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මේ කොටස් 32 තුළින් අත්දකින්නේ මේ කයේ පිළිකුල් ස්වභාවයනේ. පිළිකුල් ස්වභාවය වගේම බලන්න කෙස්, ලොම්, නිය මේවා කොපමණක් වෙනස් වෙලා යනවද? අපි ජීවත් වෙලා ඉද්දිම මේ නියපොතු වගේ දේවල් වෙනස් වෙලා කුණු වෙලා යනවා. ඊළඟට ඇට දිරන්නේ අපි ජීවත් වෙලා ඉද්දිමයි. වකුගඩු නරක් වෙනවා. ඒ වගේම මේ නහරවැල් වල තෙල් බැඳිලා ලේ කැටි හිර වෙනවා. මේ විදිහට බලනකොට මේ මුළු කොටස් 32ම අපිට වෙනස් වෙන ස්වභාවයවල් විපරිණාම දුක්ඛයට අයිති වෙන ස්වභාවය සිහි කරගන්න පුළුවන්. කෙස්, ලොම්, නිය, දත්, සම මේවා කොපමණනම් ටිකෙන් ටික අපි ජීවත් වෙලා ඉද්දිම වෙනස් වෙලා යනවද? ඒක අපිට නවත්තන්න බැහැනේ. එතකොට මේ අනාත්ම ස්වභාවයත් අපිට සිහි කරගන්න පුළුවන්. මේ ආකාරයට අපි
මේ කොටස් 32ම මේ පිළිකුල් ස්වභාවයම ඊටත් එහා ගැඹුරට ගිහින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයක් මේ කොටස් 32 තුලින්ම බලන්න පුරුදු වෙන්න ඕනේ. බලන්නකෝ ඊට පස්සේ මේ ජීවිතේ අනියත වෙලා මරණය නියත වෙලා යනකොට සම්පූර්ණයෙන්ම මේ ශරීරය වෙනස්කට ලක් වෙන විදිය, අනිත්‍ය වෙලා යන විදිය, අනාත්ම වෙන විදිය මේ ආකාරයට අපි හැකි හැම විටම මේ ත්‍රිලක්ෂණය සිහියට නගා ගන්න අපි අපේ හිත හසුරවන්න ඕනේ. අපි හිතන රාමුව වෙනස් කරගන්න ඕනේ. අලුත් විදියට හිතන්න ඕනේ. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වැටහෙන ආකාරයට අපි සාමාන්‍ය ජීවිතේ හිතන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට අපේ මේ හිත පිට යනවා කියන්නේ භාවනා අරමුණෙන් එහා මෙහා ගමන් කරනකොට අපිට මේ අනාත්ම ස්වභාවය නිසානේ මේ හිත පවත්ත ගන්න බැරි. ඒ බව තේරුම් අරගෙන අපි නැවත අරමුණට හිත ගෙන එන්න ඕනේ. මේ ආකාරයට අපි හිත එක අරමුණක තබාගෙන මේ සමාධියක් සිහියට නගාගන්නේ, සමාධියකට හිත හුරු කරගන්නේ මේ විදර්ශනාව හොඳින් කරගන්න නිසා, විදර්ශනාවට හොඳින් හිත භාජනය කරගන්න නිසා. ඒ නිසා අපි ටික වෙලාවක් මේ එකම අරමුණේ හිත පවත්ත ගන්න උත්සාහ කරගනිමු. අපි මේ හුස්ම රැල්ල ටිකෙන් ටික, ඒ කියන්නේ හුස්ම රැලි 2 3 4 5 එක දිගට දකින්න පුරුදු වෙන්න පුරුදු වෙන්න, ඒ හුස්ම රැල්ලේ වෙනස්කම් දකින්න පුරුදු වෙන්න පුරුදු වෙන්න අපේ සතිය තීව්‍ර වෙනවා. හොඳට සතිය පිහිටවනවා. සතිමත් සමාධිමත් හිතකින් ත්‍රිලක්ෂණය අත්දකින්න අපි උත්සාහ කරගන්න උත්සාහවන්ත වෙනවා. මේ ආකාරයට අපි අදත් මේ විසිරීලා ගිය සිත තමන්ගේ කයටම ලං කරගනිමු. කයේ හිස සිට දෙපා දක්වා, නැවත දෙපා සිට හිස දක්වා කිහිපවරක් සිත ගමන් කරවමු. සිත භාවිතයට ගනිමු. මේ ආකාරයට හිත එහා මෙහා ගමන් කරනකොට අපිට හුස්ම රැල්ල හමු වෙනවා. එතකොට අපි මේ හුස්ම රැල්ලේ හිත ටිකක් තැම්පත් කරගන්න උත්සාහ කරමු. හිත පිට ගියා කියලා, වෙන අරමුණකට ගමන් කළා කියලා කිසිම දුක් කරදරයක් හිතට ගන්නෙ නැතුව හිතේ අනාත්ම ස්වභාවයම අත්දකිමින් නැවත අපි අරමුණේම හිත පිහිටවන්න උත්සාහ කරමු. බලන්නකෝ මේ ආකාරයට හිත වෙන අරමුණකට යන්නෙම මේ නිවන ආවරණය කරන පංච නීවරණ නිසානේ. මේ නීවරණයන්ගෙනුත් වැඩියම අපිට මේ බාධාව ගෙනත් දෙන්නේ කාමයයි ද්වේෂයයිනේ. මෙහෙම ගමන් කරාම හිත ඒ අරමුණේ එක්කෝ කාමච්ඡන්දයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක දේශයට බර ව්‍යාපාද අරමුණක් වෙන්න පුළුවන්. මේ ආකාරයට අපිට මේ හිත පිට යන්නේ මොන අරමුණකටද කියලා විග්‍රහ කරගෙන ඒ අරමුණ නිවන ආවරණය කරන බව දැනගෙන නැවත හුස්ම රැල්ලට හිතගෙන එන්නත් පුළුවන්. මේ ආකාරයට අපි විවිධ වූ උපක්‍රම භාවිතා කරමින් සමාධිමත් හිතක් ඇති කරගන්න
ටික වෙලාවක් උත්සාහ කරමු. හුස්ම රැල්ලෙම හිත තැම්පත් කරගනිමු. හුස්ම රැල්ල එහා මෙහා ගමන් කරන ආකාරය මැදිහත් වීමකින් තොරව අධ්‍යයනය කරමු. දිගට, කෙටියට, සියුම්ම, ගොරෝසුව ස්වභාවිකව මේ හුස්ම රැල්ල ගමන් කරන ආකාරය අපි අධ්‍යයනය කරමු. මේ ඒ සඳහා වෙලාවක් වෙන් කරගත් අවස්ථාවක් බවට පත් කරගන්න.
අපි මේ ආකාරයට භාවනා කරගෙන යනකොට අපේ හිත විවිධ අරමුණු වලට ගමන් කරන්න ඇති. ඒ වගේම එහෙන් ගත්ත රූපයක් මතක් වෙන්න ඇති. ඊළඟට කන්ට ඇහුණු ශබ්දයක් මතක් වෙන්න ඇති. මේ ආකාරයට අරමුණෙන් අරමුණට මේ හිත ඇති වෙලා නැති වෙලා යනවා. ඒ වගේම එහෙන් ගත්ත රූපය පෙනිලා හිතක් ඇති වෙලා, ඊළඟට කනෙන් ගත්ත ශබ්දය ඇහිලා හිතක් ඇති වෙලා නැති වෙලා යනවා. මේ ආකාරයට අරමුණෙන් අරමුණට හිත වෙනස් වෙනවා. ඒ වගේම ආයතනෙන් ආයතනයට හිත වෙනස් වෙනවා. මේ ආකාරයට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට අපේ හිත ඒට නොයදුනොත් මේ අනිත්‍ය ඒ වගේම කුසලය ගිලිහිලා යනවා. ඒක නිසා අපේ හැම වෙලාවෙම අපේ හිතට කුසලය සිහිපත් වෙන ආකාරයට, ඒ කියන්නේ සතිය දියුණු වෙන ආකාරයට අපේ හිතන රටාව වෙනස් කරගන්න ඕනේ. එතකොට නිතර කුසලය සිහිපත් වෙන්න පුළුවන්. අපිට එකම පුද්ගලයෙක් දැකලා ද්වේෂ සිතක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම මෛත්‍රී සිතක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම මෙදහත් සිතක් ඇති කරගන්න පුළුවන්. අපේ හිත කුසලයටම නැඹුරු කරගත්තාම කුසලය සිහිපත් වෙන ගතිය වැඩි වුණොත් එයින් අපිට කුසලය එහෙම නැත්නම් ත්‍රිලක්ෂණය සිහි කරගන්න පුළුවන් වෙනවා. මේ සිහිපත් වෙන ගතිය එන්න එන්න වැඩි කරගන්නයි ඕන වෙන්නේ. හැම වෙලාවෙම කුසලයේ සිහිපත් කරගන්නයි අපි උනන්දු වෙන්න ඕනේ. මේ ආකාරයට අපි ත්‍රිලක්ෂණය සිහියට නගා ගනිමු. ඒ වගේම මේ සිත් ඇති වෙලා නැති වෙලා යනකොට අපිට අපේ හිතට අනාත්ම ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අපි අනාරාධිතවම සිතිවිලි හිතට එනවා. ඒ වගේම අනාරාධිතවම මේ සිත ගත් අරමුණෙන් වෙනත් අරමුණකට ගමන් කරනවා. මේ හැම වෙලාවෙම අපිට මේ හිතේ අනාත්ම ස්වභාවය සිහි කරගන්න පුළුවන්. මේ සියල්ලම දුක්ඛ සත්‍යයටයි තියෙන්නේ. මේ ආකාරයට අපි ත්‍රිලක්ෂණය හැකි හැම විටම සිහි කරගන්න උත්සාහ කරමු. ඒ වගේම අපි එකතු වෙලා කරපු මේ පින අපේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේට අනුමෝදන් කරමු. ගුරු දේවෝත්තමයාණන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, පාරමී ධර්මයන් සම්පූර්ණ වේවා, පතන් අවබෝධයකින් නිවනින් සැනසීමට මේ පුණ්‍ය ධර්මයක් හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සියලුම ලෝකපාලන, ශාසන පාලන, ආත්මාරක්ෂක ඉෂ්ඨකාන්ත දෙවි දේවතාවුන්ට මේ පින් අනුමෝදන් කරමු. ඒ සියලු දෙනාම නිවනින් සැනසේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි මේ පුණ්‍ය කර්මය මේ සක්වලේ ඉන්න සියලු දෙනාටම සමානව අනුමෝදන් කරමු. සතර අපාය, මේ මිනිස් ලෝකය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල ඉන්න සියලු දෙනාටම නිවනින් සැනසීමට මේ පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවායි අපි ිතසිතින්ම ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම මෙත්සිත ප්‍රාර්ථනා කරමින් අපි අද වැඩසටහන නිමා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අක්ක. තෙරුවන් සරණයි නංගී. තෙරුවන් සරණයි. ප්‍රමාණ පින් සිදු වේවා. අපි රැස් කරගත් සීලෙන් කුසල් සංකා කෘතඥතා
විද ප්‍රයෝගී චිර ජීවනය ලැබීමට තුන් චතරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වීමටත් මේ දුරුතු පොහොය දවසේ අපි ප්‍රාර්ථනා කරනවා, පින් අනුමෝදන් කරනවා. සීල දෙනාට නිදුක් නිරෝගී බව ලැබීවා. තුන් චතරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම සාදු. තෙරුවන් සරණයි අක්කා. තෙරුවන් සරණයි. අද උදේ ඉන්න බැරි වුණා වට. අවදී තින්නේ නැතුව ඇතිනේ. අක්කා මං අනුරාධපුරේ ගිහිල්ලා මේ හවස. මත අනේ අනුරාධපුරේ ඉඳන් කරන්නේ ඔයා? නෑ නෑ අනුරාධපුරේ ගෙදර ආවා අක්කා. ඒක නිසා එහෙම ඔව් දවස් කිතර හිටියන්නේ එහෙ මේ හොඳයි ආරන්නේ කිහිටි එහෙට සිග්නල් නැහැ ඒකයි කරන්න බැරි ඇත්තදා හොඳයි ඒක හොඳයි ඉතින් හොඳට ගියාද කට කටේ තටි කරනවද ඔව් අක්ක භාවනා කරන්න ගියේ ඇත්තනේ හොඳයි හොඳයි අක්කා තෙරුවන් සරණයි.